සදැෑවන්නේ සසර සන්තාපයට දහම සරණක්කොට බවතු වූ දහම ජීවිතයට පරිශීණණය කරගනිමින් ජනතාව තමාගේ ජීවිතය ගත කරනවා. ඒ මෙලොවත් පරලොවත් සුගතිය වෙනුවෙන්. ඔබට දහමී අතාහස්ුභාවය කියා දෙෙන දෙෙපින්වත් හෝරාවේ දේශනෝ පැවත්වීමට දම් සබහා මණ්ඩපේට වැඩම් කොටම අදාළ පූජනීය කෝරලයාගම සරණතිේස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාධනාධ පාතමින් නමස්කාරපූරකෝ පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. අංක එකසේ හැත්තෑව බ්‍රහක්මනගම, පණිපිටිය පදිංචි සරත් කොතලාවල මහතා, මහේෂා කොතලාවල මහත්මිය, සනාරා කොතලාවල දියනිය ඩෙලුක කොතලාවල පපුොතනුවන් ප්‍රධාන එ පවුලේ පින්වතුන් අද දේශනාවට දායකත්වේ ධර්මින් කටයුතු කරන්නේ. සමන්තාචක්කවාලියසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මං මනේරාජස්ස සුනන්තුසගග ග මොක්කදන් සදු සඳු සඳු ධම්මස් සවන කාලු අයන් බදන්තා ධම්මශවන කාලු අයන් බදන්ත ධම්මස්ශවන කාල Quran yang badantahatunamo tas sebagai betulwara hat sabbe dami suapati hatnya ne cara se dase balledhara secatu weara jewisar das sabbe satu tuh මස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුනු සම්මහා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙතු අරහතු සබබ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ සරජවිre satuස දසර දරස දමසාස ගස ස සම සබුදදස නමුතස්ස භගවතු වරහතු සබබ දම්මි සු අප අපටිහතඥ නcaraස දසබලදරස්ස jaතුුවිසාරජ්්ජ විසාරදස්ස සබබ satuතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තථගතස්ස සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්්‍රාවක සැදහැවත් ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්ව යන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරතනින් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත්. නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලවායිති භවයකින් සැනසන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන්, සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ලෙසින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ සිදු කරනු ලබන උතුම් වූ ධර්මදානම කුසල කරමයත්. ඒවගේම ධර්ම ශ්‍රවණය කල්ල රැස්කරගත්ත සියලුම කුසල ධර්මයනුත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආශිරුවාදයත් ආනිසංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාගිතන් වහන්සේ සැවැත්නෝර ජේතවනාරාම වැඩඉන්න කාලි භික්‍ෂෝන් වහන්සල අරමුණු කරගන කර්මයත් කර්මඵලයත් පැහැදිි කරමින් දේශනා කොට වදාළ බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට. මෙ සූත්‍ර දේශනාව ඇතුළේ බාලයා සහ බාලයාගේ ලක්ෂණය පණඩිතයා සහ පණ්ඩිතයාගේ ලක්ෂණය වෙනවෙනම භාගිතන් වහස පැහැදිලි කරනවා. එතකොට අපිට මේ කරුණන් ටික මනාව දැනගත්තහම සමාජයේ බාලයූ කියල කියන කාටද පන්්ඩිතයෝ කියල කියනෙ කාටද කියන කාරණාව හඳුන ගණඩ හරීම පහසුවයි කද භාගිතන් වහසේ දේශනා කළන්නේ නබජයේ පාපකේ මිත්තේ නබජී පුරිසාදමි පාප මිතරේ කවදාවත්ම ඇසුරු කරණ්ඩෙපා. බාල පුද්ගලයේ කවදාවත්ම ඇසුරට ගණ්ඩිපා ඇසිරු කරනවන හැම්ම මොහොතකම තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක් ඇසිරු කරට. හැම මොහොතකම එහෙම කෙනෙක් නොලැබෙනවනං තමන්හා සමාන ගුණපුරණ කෙනෙක් ඇසිරු කරට. ඇැ තමන්ට වඩා පහත් කෙනෙක් කවදාවත් ඇසිරු කරන්න අවසරයක් දෙන්නේ දෙන්න නෑ. මොකද බාලයා? ඇසුරු කරන උසස් කෙනගේ තැනට යනවන හොඳයි. නමුත් බොහෝවෙලාවට වෙන්නේ ඉහෙල ඉන්න කෙනා පහලට එන එකයි. වැඩිපුර වෙන්නේ එක. යනිසා තමයි භාගිතුන් වහන්සේ හම සඳහන් කරන්න. තමන්ට වඩා උසස් කෙනෙක් නැත්තං හා සමාන කෙනෙක් ඇසුරට නොලැබුණුත් එකලාව හුද කලාවේ තනියම ජීවත්යන්න කියලා. ඒක ඉතාම වටිනවා. මේ සූත්‍ර දේශනාවෙන් අපිට මේ ඇසුරු කරන්න එපාකිවේ කවුද.ඒ බාලයාගේ ලක්‍ෂණ මොනවාද. ඒ බාලයක් කොයි වගේද කියන කාරණාව මනාව පැහැලි කරනවා. අපි උදේ හවස තුනුරුවන් වැදලත් ජීවිතේ මොන පිංකමක් කළත් අපි මේ ප්‍රාර්ථනාව කරනවනේ. බාලයව හම්බෙන්ඩ එපා කියලා. ඉදම් මේ පු්්‍යකම්මන් මාමේ බාල සමාගම. මේ පුුණ්්‍ය කර්මයේ අනුභාවෙන් මට බාලයෝමුණ ගැහෙන්ඩිපා. සතන් සමාගමෝ හෝතු සත්පුරුජයන්ගේ සමාගමයක්ම බේවා. ඉති මෙහෙම සඳහන් කලාාට බාලයා සහ පණ්ඩිදය හරිට හඳුන ගැඩ බෑ. මේ සූත්‍රයේ ඒ හැම කෙනෙකුටම හරි වටිනවා කොහොමද බාලය හඳුන ගන්නේ. හැබැයි. ගාවයිඉද ලම බලන්රෝනය. මේ ලක්ෂණ මටත් තියෙනවාද රෝගයක් පැතිරිලා යනකොට ඒ ඒ රෝගවල ලක්ෂණ මෙන්න මේවා කියල කියනකොට කායික අපහුස්ධාවයක් දැනනකොටම අභියූ ජහට බලනවා මේ ලක්ෂණ මටත් තියෙනවාද. මේ වෛර සේනත්තන් මේ උන රෝගී ලක්ෂණද මේ තියෙන්නේ ඇතම් මේ පෙන්නන්නේ පිළිකාවක ලක්ෂණද මේ පෙන්න්නෙ වකුගඩු අමාරුවක ලක්ෂණද බොහොම වේගෙන් විමසනවා. ඒ වගේම මේ පෙන්නන්නේ මංගාවත් බාලලක්ෂණ තියනවද කියන කාරණාව ඉඳලම සමාජදිහා බලන්ට්. එමනත් තම්මං අනික්කා අයට බාලයෙක් කෙනවාන්නේ. එතට බාලයාගේ මූලිකලක්‍ෂණ තුනයි කියෙල බාගිතුන් වහස දේශනා කරනවා. ඕහ කයින් දුසිරිත්වවි දියට හැසිරෙනවා. එකන කයින් වැරදි කරනවා. මොනෝද කයින් කරන වැරදි ප්‍රාණගාතය අදත්තාදානය කාම මිත්‍යආචාරයේ එවගේ මොහු වචනයත් නොගැලපෙන විදිහට භාවිතා කරනවා. වචනයෙන් දුසිරිතය යෙදෙනවා කියලක බොරු කියනෝ කියලන් කියනෝ පරුස වචන කියනවා හිස් වචන කියනවා මට වැඩකුත්නය අනුන්ට වැඩකුත්නය එතට වචනයෙන් කරන වැරදි හිතින් කරන වැරදි ආපහුතියන තුනක් මනවාදී අභිද්්‍යා ව්‍යාපාද මිත්‍යදෘෂ්ටි. එතකොට මේ බාලයා සිතින් කයින් වචනයෙන් දුසිරිත්වල යෙදෙනවා කියල කියන්නේ මේ දසාකුසල් කරනවා කියන එකයි. යමෙක් දසාකු සල්වල යෙදෙනවද ඔහු බාලයකි. මේ මයි බලය හඳු ගණඩ තියෙන පහස්සුම ක්‍රමයි. ඊලකට භාගිතුන් වහස දේශනා කරනවා මේ මොහුගේ ක්‍රියා කලාපේ නිසා මේ ලෝක වසයෙන් මහණෙනි මොහු ලබන ප්‍රතිඵලතුනක් තියෙනවා. හඳුනාගණ්ඩ ක්‍රම තුනක් තියෙනවා. නත ලක්ෂණ තුනක් තියෙනවා ඒ වගේම ඒ ලක්ෂණතුන නිසා මේ ලෝක වශයෙන් ඔහු ලබන ප්‍රතිඵලතුනකුත් තියෙන. පලවෙෙන එක තමයි බාලයා පංච දුශ්චරිතයම කරනවා එකන්න පන්සෙල්ම උල්ලංගනය කරනවා එදොට ඔහු අපිගෙම ඊ හෝර කංකලා දැන් අද සමාජයට යනවා අපිගේ ගමීතියන සමිතියකට යනවා කියල ඊය රාත්‍රී හොරකමක යෙද්දිලා අද සමිතියට යනවා බ මහොට හැම මහොතකම හිතේ සැකයක් තියෙනවා මං මේ වැඩේ කරනව කවරුවරි දැක්කද. එතකොට ඔහු ඒ කාර්යේ යෙදෙනවා කවුරුවත් දැක්කෙ නැතත්. ඔහු ඒ පිරිසාතරට යනකොට සමහර වෙලාවට එතන ඉන්න දෙන්නෙක් මොහුදිහත් බලලා ඔවුනොවුන්ගේ මුහුණ බලාගෙන මොනවහරි හිමීට කතා කළොත් මොහුගේ අර සැකේ දියුණලුවෙන්. මේ අය දැක්ක වෙඩ ඇතිහෙන. සමහලාට කෙනෙක් ඔහු දිහා මද සිනහාවක් බල අහක බලාගත්තත් නැතන් මූුණ දිහා බලල අහක බලාගෙන සිනහාවක් පහළ කළත් ඔහුට සැකයක් උපදිනවා. මංගැන මොනෝහරි දන්නවාද. මොද තමංගාව නිතරම වරද වරද තියෙනවා. අන්න ඒ වගේ, මේ බාලයාට සමාජයට යනකට හරි අපහසුතාවයන්ට පත්වෙනවා. මානසිකව නිරන්තරයෙන් පීඩාගෙන දෙනවා. සමරලට මේ මංකරන වැරදි දැනැගෙන මේ ගොල්ලො කතා නොකර ඉන්නවද කියලත් ආය පීඩාවකට පත්තිෙනවා. මේවාගේ බාලයා අපහසුතාවයට පත්වයෙනවා. මේ ලෝක වශයෙන්ෙන්. දෙවනි ප්‍රතිඵලේත මයි. ඔහුට දකින්න ලැබෙනවා මේ වැරදිකරුවන් අල්ලගත්තහම රජ්ජුරුවෝ දීලතියෙන දඩුවන්. අතීතයේ සඳහන්කරණ දෙතිස් වදයකට භාජනය කරනවා කියලන්නේ. වැරදිකරුවන්ට වද තිස් දෙකක් දෙනවා. හැබැයිවා අද වගේ නෙමේ ඉතාම දරුණු දඩුව. හිතිං හිතන්ඩවත් බෑ සමහර දේබයි. කොරකකරන්න නැත්න් වැරදි කරන පුද්ගලයක් අරගෙන ගිහිෙල්ල රජවිතිරයට පැමුණුහම. රජුරු ඒ පුද්ගලයට නියම කරන එක එක දඬුවන් තියනවා. සමහලන්ට රජුරු කියනවා මොහුට කසපාර පංසීයක් ගහණ්ඩ කියලා. එතියනිසා කසින් තලනොවා. ඇති මේ කසින් තලනොව කියල ගිය හම සඳහන් කරලා තියෙන්නේ. කසෙන් පහරදුන්නාම හම ගැලවිලා කසේට එනව කියලා අපි මේ කෝටුවගින් යෙවෝගනෙමි තව තාව පහර දෙනකට මස් පවා ගැලවෙනවා මේ කසේට එතරම් තද පහරක් කසෙන් එල්ල වෙන්නේ සමහරුන්ට කසපාර පන්සීයක් නියෝග කරනවා තව සමහරයට වේවලෙන් තලන්ඩ කියනවා සමක සමහරකට කසෙන්ග හන්ඩ කියනවා සමහරයට වේවැලින් තලන්ඩ කියනවා හැබි අපිත් වේවැලින් ගොටි කාල තියෙනවා මේ සඳහන් කරන්නේ ඒවාගේ වේවැලක් ගැනනීමේ අපි දැන්න ඇර පොඩි වේවැලක් ගැනෙන්නේ නමුත් මෙතන සූතරය අටට කතවල්ල සඳහන් කරන වේවැල කොසුමිටක් වගේ ලොකුයි විශාල වේවැල එහෙම වේවැල් තියනවා අන්න ඒවාගේ වේවැලකින් හණඩ කියල කියන්නේ එක බොහොම දරුණු පහර සඳහන් කරනවා කෙටි පොළු කෑල්ලකින් පහර දෙෙන්ඩ කියලා කෙටි පොළු කෑල්ලකින් පහර දෙනවුටත් එක තද පහර සමහලට අපි දකිනවාර පොලිසිය ඒ එකත් එහෙම පොළු කෑල්ලක් තියෙනවා දෙක් බොහම තදට පහර දෙඩ පුළල්වා ඇතකොඩු කැඩෙන්ඩ වනත් ගහණඩ පුළුවන් එකින් ඒවගේ කෙටි දණ්ඩකින් පහර දෙන්න කිය කියලා ට පසෙ රජරු ියෝග කරනවා ටත් වඩා දරුණු දඩුවමක්. ැ අපි සාමාන්‍යයෙන් දන්නවා මේ මිනිස්සුන්ගේ හිස්කබල ගලවන්ඩ පුළුවන්. සැත්කම් කරන ගොට එහෙම වෛද්‍යවරු ගලෝනවා. උඩ කබල ගලවනවා.ආංහෙම හිස්කබල ගලවලා කාඩි ලුණු දාන්ඩ කියනවා. අපි අත් දැකීම ද අබල නෑනේ. නමුත් ලුණු මොනවද කොහට දලුණු දාන්නේ කියන කාරණාවත් එක්ක අපිට හිතාාගණඩ පුළුවහන්කිවත් හිතා ගණඩබයක් කොහොම ේදනවක් තේද කියලා. හිස් කබල ගලවල කාඩිලුණු දාලා වහන්න කියනවා. වද්‍යවරයයා ගලවන හැටියේ නෙමේණේ ගලවන්නේ. වෛද්‍යවරය නන් සිහි නැති කරලා වටේට හමයින් කරලා එහෙමනි ගලවන්නේ දැම වැරදි කාරයකුට දඩුව කරනකොටත් එහෙම ගලවන්ඩිය නෑන්නේ. න තියන නිහුග හමප ලන ගලවන්න ඉති එතන ඉදලම්ම මොන තරං වේදෙනවයිද කියල හිතන් ඕනෑ. රජරෝ ඊළඟට නියෝග කරනවා සංක මුන්්ඩි කෙළ දඩුවමක් තියෙනවා. බොරොලු ගෙනල්ල ඔළුවට දාලා බොරලුවලින් අතුල්ලෙනවා. එදර කෙස් ගැලවෙනවා. බොරුල් කැටොල්ට කෙස් ගැලවෙනවා. ගැලවිලා හමතුවාල වෙනවා. ඉටවසේ හමයි මසුයි දෙකම ගැලවෙනවා. එහම ගැලවිලා මුළු ඔලු කට්ටම පාදනව සුදු පාටට. පාදලා හක්ගෙඩියක් වගේ සුදු පාටට දිලිසෙනකං බොරොලුොලින් අරයට කෝටවා තුල්ලනවා. සංක මුල්ලි ගල කන්නේ එකට. ඉතාම දරුණු දඩුවන් මේවත් දැකපු කෙනෙක් අයනං වැරදිවැඩ කරන්නේ. එකටයි මේ මෙහෙම දළුවන් කරන්නේ ඊටත් වඩා තවත් දරුණු දනුවමක් තියෙනවා රාහු මක කියලා යකඩ අඩුවකින් කටාරිනවා ග මොනම් මොන වැඩේ කරන්නද මේ ඇස්තිවෙදි කියල දැනගත්තාම කටාරින්නේ ඉටසි යකඩා අඩුවක් දාලා කටාරිනවා කට හොඳට ඇරලා ඇතුලෙන් ආධාරකයක් තියෙනවා අපි හයියෙන් කටඇරලා දත්තැන්දට මොනොහරි තියාගත් හම. අපි මොනහටියත් හද ජාතියක් හපනෝ කියලා. දතට අහුන් හාම කට වැහන්ඩන නරක පොඩිවෙඩි පේ. ද ඒවාගේ හොඳ නොද්දට ඇරල ඇතුළින් ආධාරක ඇත්තියෙනවා. තියලා පහනක් පත්තු කරලා කට ඇතුළි තියෙනවා. තැල බලන්න දඩුවම කොවිතරං ගැඹුරුද කොයිතරං වේදනාකාරීද. රාහුමූක එහෙම දඩුවමක් රජ්ජරෝදීල තියෙනවා. ජෝති මාලක කියලා ගිනි මාලාව මුළු ශරීරයම පොංගවපු රෙදිවලින් ඔතල තෙල්වල පොගවලා ඔතල ගිනි තියෙනවා සමහරලාට අත එම අත් දෙකම එකතු කරලා. පොගවපු රදවලින් හොඳවට ොතලලා ඔතල මේ ඇගිලි දිහන් ගිදරතියෙනවා. හමපිච්චිලා මසපිච්චිලා නහරවැල්පිච්චිලා ඇටකෝටුව පිච්චිලා සමරලා අර සුවඳකූරකින් අලු වැටෙනවාගේ අලු තමා වැටෙන්නේ. එතරම් ග්‍රෙදිියොතල තෙල් පඟෝලා ගිනිිතියෙන. රපත්ත ගාවට එනකම්ම අත පිච්චිලා ඉවර වුනත් පින්නතන මැරෙන්න්නේ නේනෙ අතක් පිච්චුනා කිය ලාබි මරෙන්නේනෙ කොහොම නොවත් මේ පුද්ජැලැක් කොහොම විඳිවා ඇත්ද. ආන් එහෙම රජ්ජුරුව දීපු ඉතාමත් දරුණු දඩුවන් තිබ්බා. තව දඩුවමක් තිබ්බා එක ඇලේකට හරවලා බිම පෙරල්ලා එක කංසිදුරකින් යකඩ කූරක් දාලා එකට ගහනවා නික්කං සිදුරෙන් මතු වෙලා පොලෝො කඩාගෙන යටට ඇන්ට. ගනි කන හරහාඩ එකට කූරක් ගමන් කරුණු. ඉට පස්සේ පාද දෙකෙන් අල්ලගෙන වටයට කැරකිනවා. ඒවාගේ දැඩුවමක් දීල තියෙනවා. ඊට අමතරව වැරදිකාරයගේ කන කපලතිනවා. එක කනක් කපල සමාජයට ගිහම, සමාජය මිනිස්ු ඔක්කොම දන්නවා මේ කන කපලතියනෙ රජ්ිරූ මේ එන්නේ අපරාධකාරයක්. එදර කවුරුවත් ඔහු ගණන්ගන්නෙ නෑ. සමාට රජිරු කන් දෙකම කපනවා. ඊළඟට රජුරු නහයත් කපනෝ. කනකුයි නහයගුයි කපනවා කන් දෙකයි නහයයි කපනෝ නැත නහය විතරක් කපනවා එකක ක්‍රමයට රජිරු දනුවන් කරනවා. ඇති මූනහංගෙන සමාජටයට යන්නඩ බෑනෙ කොහොමත් වවාගෙන නහය නැති බව දක් ගම්ම දන්නවා හොරෙක් මේ අපරාධකාරී ඒ අපහාසේම විශාල දඩුවමක්නි ඊළඟට රජිරු එක අතක් කපනවා සමහර කෙනග අත් දෙකම කපනවා සමහර කෙනග අතකුයි කකුලොකුයි විතරක් කපනවා සමහරුන්ගේ අදදකයි කකුල් දෙකයි හතරම කපනවා මේ වැරදිකාරයෙන්ට දීලතියෙන දඩුවන් එතකට අරවාගේ බාල පුද්ගලයක්. මේවාගේ දඩුවන්දීප පුද්ගලයෙක් දැක්කහම නිරායාසයෙන් බීතියට පත්වෙනවා මමත්නං අහුනොත් මේ වගෙන් ඒකට මූුණ දෙන්න වෙනවමයි. සමහට එකට වඩා වැඩි ප්‍රමාණයකට මූුණ දෙෙන්ඩ සිද්ධ වඩත් පුළුහන්. ආන් ඒනිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා හැමදාම බයි සැගවී සැංඟ විීවත්යෙන්ට. හුුණොත්නම් අනිවාරයෙන් මේ වගේ එකක් මයි. ආං වැරදි කරන පුද්ගලයා මෙලොව ලබන දෙවනි ප්‍රතිඵලේ. රජුරු අන්තිමට හිස ගසාදානට කියල කියනවා. මේ දනුවන් වල පහසු මේේක බෙලි කැපුුම් ලැබුමද කියලා හිතනවා අනික් දනුවන් ඒතරම්ම දරුණි. හිස ගසාදාානවා කියන එක නම් එක්ම්ම කඩු පහරින් ඉවැර කරන්න ඩොනන හිස කපල. දෙකේ මොහොතටම පමණයි. මහට තත්්පර ගානයි නමුත් අර එකක් වත් එහෙමේ වනිමේ අවුරුදු ගණන් ිඳවඩවෙෙන ය වනි එන මේ අතර තියෙන පහසු මේකද කොහෙද තමයි හිසග සදානවා කියනෙක් තුන්ගෙනුවට බාලයාට මේ ලෝක හම්බෙන ප්‍රතිඵලේ පිනතින මේ හිිර බැහැල යනකොට ඊට ඉස්සරහින් තියෙන යම් වස්තුූ කපි කිවුම් පරවෝතයක් කියලා? පරුවතය හෙවනැල්ල වේගෙන් පැතිරෙනවා පැත්තට. සූරයා මේ පැත්තිෙන් බැහලයනවා පරත හෙවනැල්ල වේගෙන් පැතිරලනවා පැත්තට. මද සූරයා ඒ තරම් වේගෙන් ගිලෙනවා. සූරයා ගමන ඉතාම වේගවත්න. දී එහිසා වේගෙන් ගිලෙනවා. ඉතට ගිලන වේගෙට සමානෝම හෙවනැල් පැතිරෙනවා. අන්න ඒවගේ තමයි. මේ ලෝකෙ බාලයෙක් විදිහෙට ජීවත් එච්ච පුද්ගලයත් ජීවත්වෙන කාලේ තමනුත් ලෙඩවෙයි ජරා ජීර්ණවෙයි වයෝර්ධවෙයි කියල කල්පනා නොකලට ඔහුත් ඒතත්ත්වයට පත්වෙලා දවසක එක් තැන් වෙන දවසක් වෙනවා. අන්නේ වයෝර්ධභාවයට පත්වෙලා ලොකෝට වැඩක් පලක් කරගැන්න බැරුව එක්ත්තැන් වෙලා ඉන්න කාලෙ වෙනකොට තමන් කරපු වැරදිී. මොහොට ඉබේම ස්වභාවම මතක් වෙඩ පටන්ගන්නවා. එතුට අ හිරු බැහැල යනකොට පරුවතේ සෙවනල්ල වේගෙන් පෙතිරෙන වගේ තමන් කරගත්ත වැරදි සමහලාට අපි කුඩාකාලෙකරපු සමහර වරදි වැඩ ටිකක් මේ වෙනකොට මතකත් නෑවෙන්නේයි. නමුත් අරකාලිට එදා අම්මතක වෙලා ති බිච්චෙව්ුවගින්දලා සියල්ලම මතක් වෙනවා. ෙවනැල්ල පැතිරෙනවා වගේ මම කරපු හැම දුසිරි තක්ම වගේ මතක් වෙනවා හැබැයි ඔක්කොම දුසිරිත්න දැන් මතක්වෙවී සතුටු වෙන වැදද දැන් අසී මාන්තිකව දුක් වෙනවා ඇයි මං එහෙම කළේ කියලා මට මේ තත්ත්වයට මං පත්වේ කියල ඇයි එදා හිතුන නැත්ත කියලා ඇයි මට කවුරුවත් කියල දුන් නැත්ත මේවා කියලා එදා ඕන තරන් කියල දුන්නා නමුත් කවුරුවත් කියන එක ඇහුවෙනේනේ ආං එහෙම විඳවනාය ඕන තරග ඉන්නවා දැ මේ කාලෙ වුනත් හුඟාක් දරුවූ මව්පියන්ට ගොඩක් සලකනවා හුගක් අය සලකනවා ටිකක් තමයිත් හැරලෙන්නේ නමුත් සමහට ඒ දරුවන්ගේ මව්පියුත් ඇවිදකණඩ බැරිතත්වයට පත් වෙලා ළමයි තමයි නාාව්‍ය සමහලට ඔස වගේ නරගෙනන්නේ ඇඳ ගාවට කෑමටික කවල ඇඳුම්ටි කන්දවල කෑම කවල මේ නොෙක් දේවල් කරලා ඉති විසිහතර පෑම ළඟට වෙලා ඉඳගෙන ඉන්න බෑන්නේ. ජගොල්ලන්ටත් දරුවන්ගේ වැඩ තියෙනවා රැකී රක්ෂා කටයු තියෙනවා ගෙවල් දොරවල් ලස් පස් කර ගණඩ තියෙන මේවාගේ නො එෙක් වැඩ තියෙනවා. ඒවුණට ඒ අයට පුදුම සහනයක් මේ කාලේ විසිහතර පෑම ගුවන් විදිලිියතුරූ පොහනිියත් ධර්ම දේශනයනෝ. දහරි හොඳයින්නේේ බණහන එක පින්කමක්නෙ. ඉතින් අර සේරම සැලකිෙලිටික රක්වලා ආහාරටිකත් කවල පෝල වතුරොටිකක් දීලා බෙහෙට්ටිකත් ළඟටදීලා අම්මට තාතර පින් සිද්ධ වෙනවනි කියල. බණකුත් අහන්ඩ සකස් කරල දීලා අපි අපේ වැඩුල්ටයනවා. නමුත් ඔහු ජීවත්වනේ බාලයෙක් පි දිහට නම්. මේ දේශනාව ඉවරයක් නෑන එකක් වරට අනික පටන්ගන්නවා. එතකොට මනුස්ස ජීවිතයක වටිනාකම බුද්ධාන්තරයක ලැබෙන ජීවිතක තියන සුවිශේෂී වටිනාකම පාපේ ආදීනව කොසලේ විපාක මේවාගේ නොයෙක් දේවල් පැහැදිලි කර කර ධර්ම දේශනා පැත්තිෙන. දැන් කරපු කර්ම මතක් වෙවී ඉන්න කාලේ දැන් ඒවාගේ ආදීනව මේ දේශනාවෙන් ඇහෙනකොට අනික මගේ මේ ගෙවෙලා ගිහිල් දැන් ඇවි ගැන්ඩබරුව එක් තැන් වෙච්ච මේ ජීතය වටිනාකම මේ බණට කියල දෙනවනේ මම එච්චර වටිනාව කියල මේ ජීවිතය ගැන හිතලති බුණ නෑන මේක මෙච්චර දුර්ල බයි කියල කල්පනා කළේ නෑනේ දැන්නන් හිතෙනවා නොගත්ත සිල්ගණ්ඩු ඕන කියලා නොදුන්න දන් දෙෙන්ඩ ඕන කියලා. නොවැන්දතු නොරුවන්ට වඳින් ඕන කියලා. නොරැක්ක සිල් රකින් ඕන කියලා. නම් ඇවිද ගණ්ඩ බෑ. ඉඳගන්න ඉන්න බෑ. ැ කොහොමද ඒ පින්කං ඔොට දුවන්නේ පයිනෙ දගලන්නේ. දැන් බලන්ඩකු දරුවන්ට කියාගණ්ඩත් බැරුව බිරිඳට කියාගණ්ඩත් බැරුව ස්වාමයාට කියාගණ්ඩත් බැරුව මොන්න අසරණ විල්ලක් කසරණ වෙනවද කියලා. ලමයින්ට කියන්නද බණනන්දා්ඩ පෝග කියලා. එතොට දරු හිතනනි අනේ අපේ මව්පියන්ගි තියෙන පවකාරකමු දැන්වත් බනපදක්ක හන්ට යෙදෙන්න්න ෑනි කියලා ළමයි එහෙම හිතයි කියලා එතන තිීතේ ප්‍රශ්මේ. පීඩාවට පත්වෙන තරම අන්තිම ජීවිතයට වෙනකොට ඒකයි සඳහන්කල අර හෙවනැල්ල පැතිරිලා යනවා වගේ තමන් කරපු වැරදිවල ස්වභාවය තමන්ට මාවර්ජනය වන්නඩ පටන් ගන්න. එහෙම දුක්වවී දුක්්‍යවී දුක්වෙවී ඉඳලා මැරිල ගෙහිෙල්ල මකද වෙන්නේ. භාගිතුන් වහස දේශනා කරනවා නිරේම උපදිනවා කියලා. නිරයේ කියල කියහම ඇතන් අපායි උපදිනවා. මේ මනුස්සලෝකෙට යටින් අපායවල් කීය ක්‍රියත්මකයිද. අපායවල් තියෙනව හතරක් නරක. තිරිසං ප්‍රේත අසුර කියලා. අපායවල් හතරක් තියෙනවා. එතට මේ නරක කියන කාරණාවට තමයි අපි මේ කාලේ වැඩිපුරුම අපාය කියල කියන්නේ. තිරිසං අපායක් තමා නවත් අපි අපාය කියල විශේෂයෙන් කතා කරනවා මෙ නරකහෙමල නිරය කියන කාරණාවට. එතට මේ මනුස්සුලෝකෙට යටින් තියෙනවොනං යම් අපායක් තියෙනෙ මේ නිරෙනි. නිිසන් අපාය තිරිසන්වවෙන්නේ මහපුළො වඋඩ. ප්‍රේතියොත් ඕන තරන් මේ පරිසරය ගැවසෙනවා. අසුරෝ කෙල කැනෙත් ප්‍රේතියෝ වගේම ඊටත් වැඩි තරම් බොහෝ දුක් ඉඳන පිරිසක්. දෙටන විශේෂයෙන් නිර තමයි මහපොළොවේ යටටිින් තියෙන්නේ. නිරය ලෝක කීයක්ක් ගැන භාගිතුන් වහසසි දේශනා කළාද. ප්‍රධහන නිරයලෝක අටයි. ප්‍රධහනයවා අටයි. සංජීවය කාලසූත්‍රයේ, සංඝාතය රෞරවය, මහාරෞරවය තාපයේ මහාතාපයේ අවිචේ. මෙතමයි ප්‍රධාන නිරේවල් අට. මේ එකක වටේට තියෙනව පුංචිනිරේවල් හතර කෙන් එක පැත්තක හතරයි හතරපැත්තේ හතර හතර තියෙනවා. එතට එක මහනිරයක් වටේට අනුනිරතියෙනවා දාසයක්. එතට මහනිර අටක් වෙච්චහම දාසේවාටක්න. දාසය වරක් අට එකසිය විසි අටයි. ප්‍රදහන අටයි එකසිය තිස් හයයි. එතකොට මෙතන නිරය ලෝක ගැන කතාක් කනොට. එකේ තිස්හයක් නිරේවල් ගැන කතා කරනවා ප්‍රධානයේවාටයි අනුනිරේකසිය විසිටයි මේ නිරේවල් වල තියෙන දුක මෙච්චරයි මෙ පමණයි කියල වචනවලින් කියන්න බෑකාටවත්. භාගිතුන් වහසේ නිරේ ගැන මෙතැදි විශේෂයෙන් පැහැදිලි කරනවා භික්ෂූන් වහන්සලට මහනනි මේ ලෝකයේ බාලපුද්ගලයා මරණින් මතේ නිරයටට ගියහම්. නෙරය පාලකයෝ පංච වදයකට භාජනය කරනවා. කොහොමදේ පංච වදේට භාජනය කරන්නේ අත් දෙකකට එකතු කරලා මේ අද්දඩු හරියෙන් ගිනිගත්තා යවුලක් ගනවා. තොට අත සිදුරු කරගන යකඩ පොළවේ නෙනවා. නෙරය හැදිල තියෙන යකඩින්. ශ්‍රද්ධාව නැති ධර්මය පිළිගන්න නැති මේ නොෙක් අය අහන්ඩ පුළුවන් කවුද යකඩින් නිරේ හැදිවේ එයාල හිතනන මේ යකඩ යටට ගෙනන් ෝන. එව පාස්සන්ඩෝනේ මේ දොරෝල් අරඩ වහඩ සරණය රුදණ් ෝනය කවුද මේ වකලේ කියලා. උත්තරයක් තියෙනවා. පති ශ්‍රද්ධාවන්තයන් විතරක් ගෝචරයි කෙහිතෙන. සියල්ලම ස්වභාවධර්මයකි නිර්මාණ. ස්වභහවධර්මිත ම මේ නිරේවල් නිර්මාණය කරලාති. අපි මේ ලෝක නිර්මාණය කරලා තින්නේත් ස්වභාවධර්මයන්නේ වෙන කාටවතව කරන්න බෑන්නේ. එතට ස්වභාවධර්මයෙන් අපාය හැදුන කියන එක පෙනකුට පුදුම සහගතයි පිළිග්ඩ බැෑ කියනවා. ස්වභාාවධර්මයෙන් මහමුහුද හැදිල තිෙනවා කියල කියහම මිනිශේක ප්‍රශ්න කරන්නේ නෑ. ස්ොභාවේම අපේගට ලෙඩ හැදෙනව කියන එක කවුරුත් පශ්ට කරන්නේ. ඒවගේ අපිට තේරෙන්න්න ඇති දේවල් ගොඩ මේ ලෝකි තියෙනවා මේ ලෝකි තියෙන වැඩි ප්‍රමාණයක් මංහිතන අපිට ගෝචර නෑ කියලා. ටික හිත මනස දෙවුණු කරගත්ත උතුමන්ට ගෝචර විච්චතනක්. ධර්මයේ මනාව පැහැදිලි කරනවා සාමාන්‍ය පපුතජ්ජනයන්ට නොපෙනෙන දේවල් කොච්චර තියෙනවාද කියලා. අභිග්ඥාලාබීන්ට පේන දේවල් ඕන තරං තිය සැකයි නං හම කියන්නේ මෙ නිරේ ලෝක ගැන්න දෙවිය ලෝක ගැන්නේ. ධර්මයේ සඳහන්කරපු තවත් සමහරු කාරණ ගැන සැකයි නං ඔබට මේ දහම තුළින්ම එක ප්‍ර්‍යක්ෂ කරගන්නත් පුළුවන්. සඳහන් කලා සන්දිිට්ටිකෝ මේ දහම සාන්දෘෂ්ටිකයි අද අදම දැන් ඩැන්ම ප්‍රතිපාල දකින්න පුළුවන්. අකාලිකෝ එකට කාලයක් නෑ. අකාලික වූ දහමත්නෙ. නමුත් ධර්මය දන්න ඇතියයි කියනවා කාලින්න දහමක් කියලා. ඕන තරන් ගොයි දකින්න බැනැරෝල කාලිඉන්න ධර්ම දේශනා කියලා. භාග්‍යතුන් වහන්සේ නොකලදේ අද කරන්ඩ ගිහම අ අපිට මොකද වෙන්නේ. ඒවගේ ප්‍රතිඵල තම මංහිතන්නේ මේ කාල අපි ඔක්කෝ බක්තිවිදින්නේ කාලාලයක් තිස්සේ කරපු දේවල්ල ප්‍රතිඵල. සන්දිිට්ටිකෝ අකාලිකෝ කියන පදයාමතක වෙලා. ඉද අකාලික දහමක් න මේක කාලීන කරලා කාලික දහම එහෙම ධර්මයක් නෑ. මේ දහම හැමදාම අකාලිකයි. එනිසා අකාලිකු කාලයක් නෑ ඕ නෑම කාලික ප්‍රතිඵල දකින්නපුුරලා. හැබැයි ප්‍ර්‍යක්ෂ කර ගණ්ඩෝ නෑ. සඳහන් කරන්නේ කැනෙ අනුන්ගේ කරහිී ඇති පළඳනාවක් බලන්නාක් මෙෙන් අන්තනකින් නෙමේ. හම තවන් තුළින්ම ප්‍රත්්‍යක්ෂ කරගන්නට කියලා වෙන තැනකින් බලන්ඩයන් දෙපා වෙන කෙනෙක් දැක්ක කියල කියන්නේ ඇඩත් එපා ඔබම ප්‍ර්‍යක්ෂ කරගෙන බලන්ඩ ඒවාගේහෙමන ඒ තරම් නිර්මල දහමක් තියෙනවා ධර්මය තුළ හැසිල් ලාභිඥ්‍යාවකට යනකංවත් යන්ඩ ගිහිල්ල බලන්් ඇත්තර මපා අයිති යෙන හද කියලා කවදාවත් භාගිතුන් හස සංඟවලා දේශනා කරල නෑන මෙන්න මග සැකයිද මේ මාර්ගය ගිල්ල බලන්ට මේ පාරදිග යන්ඩ. ඒකන මෙදහ මනාව පෙන්නන්නේ. අසීමමාන්තික අකුසල් රැස්කර කරින් නැතුව තමගේ වීර්වය පාවිච්චි කලානං මේ ජීවිතයේ මට හවුරු කරන්න පුළුවන්නේ. අවුරුදු හැටක් ඇැත්තවක් ජීවත්වන මේ ජීවිතේ. මේක පවත්වන්ඩ පෝෂණය කට මොන දුකක් විඳනවද මිනිස්සු. රුදු හැට හැත්ත යකට ඉගෙන ගන්න ඉගෙන ගන්න කොච්චර දුක්වි දිනවාද. ඉගන පන්තට පසේ රස්සාාව හොයාග්ඩ කොච්චර දුක්කින් ඳනවාද. ඊට පසේ රස්සාාව කරන්න්න කොච්චර දුක්ී දිනවාද. සතුටින් හොයාපු හැම දෙයක්ම පවත්වන්න පුදුම දුකෙන්නේ. දි මේ උක්කොම කරන්න වෙන්න තවරුදු හැට හත්තේ වයි. වැඩි පුරම කල්පනා කෙරුව ඊට අඩුවෙන් වෙන්න තුළිවා. නමුත් එවන් වූ ජීවිතයක් පවත්වන්ඩ රෑදවල්දකීම දුක්විඳෙන අවුවට වේල නවා වැස්සර තිෙමෙනවා. අවුරුදු හැත්තෑවක් විතර වෙනවෙන්. න අවුදු කෝටි ප්‍රකෝටි ගානක් දුක්විින්දිින්ට ඉස්සර හරි තියන මේ සංසාර කෙරවල කරගැන්ඩ මේ මිනිස්සු යදෙන්නේ හරි අඩුවෙන්නේ. මේ අවුරදු හැත්තෑාව සැපවත් කරගඩන මේ ඔක්කොම කරන්නේ. නමු තවුරදු කෝටි ප්‍රකෝටි ගානක් ඉස්සර හට යන්න තියනෙන සංසාර ගමන සැපවත් කරඩේ. ඒ මනිස්ු දසකට පැයක්වත්වෙන් කරන්න නැති තැනන්නේ ගීවරයක් නෑනේ එතකට කොයිතරඟ ඥානද හැබයි ඒ ගමන යන්න සැපවත් කර ගණඩ තියෙන කාලේ හොඳම කාල මේක මේ ජීවිතෙන් මැරිලා නිරේක ගියොත් තිරිසං වුණොත් කවද දාය බුද්ධාන්තරයක් කම්පින්නේ ඔයි ටික මේ සූත්‍රදේශාව විස්්‍රරහල සාකච්ඡාවවා. නිරේ පාලකයෝ පංච වදයකට භාජනය කරනවා නිරේ හැදිලතෙන අකඩින් ත මේ ගිනිගත්ත යවුලෙෙන් පහරදු හම අධ දෙක එක උඩේක තියලා යකඩ පොලොෝ කඩාගන යවුල හැට යනවා ගැලවෙන්නේ ඉටස පාද දෙකත් අල්ලලා එක පාදෙක්කුඩින් අනි පාදේතියනවා එඒම තිහම පාද දෙක එකට එකතුවයෙන තැනක්ෙනවනේ එතෙන්ට තවත් යවුල් පාරක් කර විදිහටම එල්ල කරනවා එතට ඒ පැත්තත් පොලොය හැයි වෙනවා. ඉටස පපුුව මැද්දෙන් තවත් යකඩ වුලක් යකඩ පොළෝට සම්බන්ධ කරනවා. මේකට තමයි කෙන පංච වදය කියලා. ඇයි අත් දෙකයි පාද දෙකයි හතර පොලයි පපුුවයි පස් පොලක් කාරණයි වෙලායි තියෙන්න්නේ. ඇර යකට පොෝට මොකද වෙලා තිෙන්නේ. එක අඹදල්ලක්වාගේ රතුපාටයි. ගිනි අරගන්න. දැ හිතන්න කොහොම පිච්චනවවැදද කියලා. නමුත් පිනතින අවුරුදු සිය දාස් ගන එක්කම විදිහට හෙල්ලෙන්ඩ පෙල්ලෙඩුවත් බෑ. මොන්නම හේතුයකටවත් ඒ සත්වයාමැරෙන්නේනෑ. පිස්සෙන දුක විඳනවා ඒ සත්ත්වයා මැරෙන්නේ නෑ. මැරුුණොත් කෞද විදවන්නේ. මැරුණොත් එතනම උපදිනවා. එම විදිහට අවුරුදු සීයක් දාහ තර දීර්ග කාලය පිච්චෙන. එහෙම කාලයක් ගෙවිල 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 ගියහම නිරේ පාලකව ඇවිල්ලා යවුල් ගලෝනෝ ගලොලා නිදහස් කරන්න නද ගලවන්නේ සඳහ කරන පොරෝ අරන් එන්නේ සමහර ධර්මගන්තවල සඳහන් කරනවා එක පොරොවක් සොල්දොරගේක පලයක් වගේ ලොකුයි කියලා අපේ ගෙදරක එක පැත්ත පලයක් වගේ පොරෝ තලේ ලොකුයි කියලා ඒවාගේ පොරොවක් ග හරි මුවහත් ආං ඒක ගෙනනල්ලා රහිනවා නිරිසත්තුත් ලොකුයි ගෞතුනක් හතර ත් පිරිසි ගෞතුනක්ව නිරිසත් වූ සයි. මේකෙන් රහිනවා. සමහ අට පට්ටන් කරනවා රැහැලා. හාය පට්ටන් කරනවා. අපි පොල්ලි පලනවා වගේ පලනවා සඳහ කරනවා පොරෝ පහර එල්ල කරහම එල්ල කරලා ගලෝනුවත් එක්කම මහ ගිනිදැල් අර පොරෝ ගලෝපුතෙනින් ශරීර අභ්‍යන්තරයට ඇතුලෙලා එ කෝටුවල ඉඳල පුච්චවා කියලා. මොහොතින් ආයතන තුවාලෙකුත්නෑ මුකුත්නය ආය සම්බන්ධයි. ඉතින් මේ පොරොවෙන් පලනවා පලනව පලනවා පලන අවුරුදු සීයක් දාහක් තරං කාලයක් මේ පැළිල්ලි ඉවරයක් නෑ. ඇයි පුද්ගල ආයේ ඒ වේදන වතිශයෙන් දරනුණු ඉදිහට විඳනවා නැවත සම්පූර්ණයි. ආයයි විඳිනවා ආය සම්පූර්ණයි ආය විදිනවා. මේ පොරෝපාර ගලෝලාරගෙන අනික් තැනට පහර එල්ල කරලා මෙතන බලහම් මෙතනා අය ප්‍රකෘති මට්ටමි. එහෙම කාලයක් තිස්සේ පොරොවෙන් පහරදීලා ඊට වස්සේ පාද දෙකින් ගුඩ එල්ලලා එවන්ම තලයක් තියෙන වැෑ ගෙනල්ල වෑයෙන් රහි. මෙහෙම වෙහෙම මහා දරුණු අදදීල. අත්වලට නැත්තං පාදවලට ලනුදාලා නිරේතියන ලනු. දාලා රතවල ගැටගහලා ඇදගන යනවර යකඩ පුළුවේ. එක හිතගඩකෝ අරවාගේ රතුපාට වෙච්ච පොලෝක ඇදකන යනකුට දුන් දදා කොහොම ඇදන ඇද්ද කියලා. මේ එක් කෙනෙක් දදින්නේ. මේ නිරයවල් වල ඉන්න නිරිසත්තුන්ගේ ප්‍රමාණය සඳහන් කරන්නේ උඩින් අබදැම්මත් බිමට එන්නේ කියලා. හරියට ඊයන් උනු කරලා නලේකට වැක්කරුවත්. අත්තුරු සිදුරු නැතුව ඒ නලය ඊයන් වලින් යම්සේ පිරෙනවද මෙ නිරේවල් හැම මොහොතකම පිරිලාතියෙන්නේ. සත්ත්වයගේ මහගෙදර කියලගන්නේ එකයි. ඇද මේ බාලයාගේ ලක්ෂණ තුන දැන් අපි දන්නවා. දැම් මීට අනුව කල්පනා කරලා බැලුවොත් මේ ලෝකගේ බාල නොවෙනයකී දෙනාදඉන්නේ. බඩිපුර ඉන්න බාලය ෝනන්නේ මේකට ඔක්කො මැරිල කොහෙද යන්නේ. එතිකොට එහෙමක් නිරේවල් එහම පිරෙන්ඩ බැලිද ඇ ලංකාව මිනිස්සීවිතරක් නිවෙෙන අපායටයන්නේ මේ ලෝකෙ මඉන්නයට නම කතා කර භාගිතු හසම දේශනා කරන්නේ සමහල් රටවල් සම්පූර්ණයම තිසරණත් නෑ පන්සිලුත් නෑනේ ඉතින් මරණින් මත්‍ය කොහෙදයන්නේ ඔක්හොම මේ කීපු තැන්ගොල තමයි නැවති ලයින්නේ ඇති එෙම ඇදෙන යනවා. ම ගෙනහිලා කාලයක් එහෙම දුදක්විඳෙන. ඇගම නිරෙවල් යොදුන් ගනම් විශාලයියි කාලයක් දේශ දුක්විඳලා එතනින් මාරු කරනුණා වෙන්නරේකට. ධර්මදේශනාවට දයන කාලයත් නිමා වෙලා නිසා. බාල පන්්ඩිත සූත්‍රයේ ඇසරු කරගෙන සිදුකරන පලවෙනි ධර්ම දේශනාව. අපි මේ විදිහට නිවාක් කරමු මේ සූත්‍රයේ නිවා කරන්න තවදේශන අ දෙකක්තුනක් ඉදිරියට සිද්ධ කරන්ඩ සිද්ධවෙහි. කර්මයයික් එහි පලයයි පිළිබඳවපෙ හැදිලි කරන. අපූරු සූත්‍ර දේශනාවක පළවෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන සැදහැති පෙන්වත් පිරිස. නොම්ම ඒකසේ හැත්තෑව බ්‍රහ්මණගම පණණි පිටියලි පිණිෙහි පදිංචි සරත් කොතලාවල මහත්මා, මහේෂා කොතලාවල මහත්මය, සනාරා කොතලාවල දියණිය. ඩිලුක කොතලාවල පුතනුවන් මෙස් හැදැහැවත් පිරිස මව්පියන් සහ දූපුතුන් තමයි අද ධර්මදේශනාවේ දායකත්වය දරුම් ලබන්නේ. උතු මරමුණ හැටිලෙසිෙහිපත් කරනවා කොතලාවල මහත්මාගේ මෑණියන් වන මීට අවුරුදු දොළහකට පෙරා භව ප්‍රාප් වූ ඇසිලිින් නෝනා ධාබරී පියාණන් ඇසිලිං නෝනා ධාබරී මෑනියන්ට පියාණන් වන මිටවුදුදත්තිස් හතකට පෙර අභාාව ප්‍රාප්ත වූ ගුණවර්ධන කොතලාවල මහත්මාටත් මහේෂා මහත්මියගේ බාප්පාවන විල්සන් මහත්මාටත් මේ උතුම් සද්ධර්ම දානානි සන්සේ අනුමෝදන් වීවා තිට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පතර උසස් පෙල විභාගයට මුහොන දෙන සනාරා කොතලාවල දියණියටත් ජෝලිමාසයේ විසිවනදින දාවන උපන්දිනේ සමරන ඩෙලුක කොතලාවල පුතනුවන්ටත් එම පවුලී සියලු දෙනාටමත් සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් හත්නත්ත්‍ර යාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ ච්චිරජීවනය සැලසේවා. දේශකයණන් වහන්සේටත් දේර්ඝාවිෂ ප්‍රාර්ථනා කරන අතර. ්‍රටේ පවතින මෙම කරදර සමහිදුරුුවී යහපත උදවීම සඳහාත්. උපදින මතු ආත්ම භෞවල සම්මාදිිට්ටිකව ඉපදීම සඳහාත්. නිවන් දක්නා ජාති දක්වා සම්මාධීට්ටික ජීවිත ලබන්ඩත්. නිවැරදි නිර්මල පරි්‍යාප්තිය ශ්‍රවණය කිරීම සඳහත්. ඒත් තුළින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමාමහන් නිවනිින් සැනැසීම සඳහාත් මෙ සියලුම කුසල දරමයන් හේතු වාසනාවේවා කියලා කොතලාවල පවුලේ පින්වත් පිරිස ප්‍රාර්ථනා කරුන් ලබනවා. එය අඒ පින් අනුමෝදං කළ සියරු දෙනාටමත්. ආශිරුවාද කළ හැම කෙනෙකුටමත් පිංහා දීර්ගාෞෂ ලැබේවා සියලුම දෙනාට ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලේකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් අමාමහනිවලින් සැනසෙන්ඩලබේවා කියල ප්‍රාර්ථන කරමු ආකාසට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුලෝක සාසනං දේවෝ වස්සතු කාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච්ච පිতో भाවතුलो කचරජ භවතුु දම්මිකු